අයිබෝල් අදත් සූදානම නීතිය වැඩසටහන ආරම්භ කරන්නට. ඔබට තිබෙනවා නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්න, එකට හේතුව නීතිය නොදැන සිටීම. එනිසාම තමයි නීතිය වැඩසටහන චැනල් වන් ඔස්සේ ඔබට අපි සමීප කරන්න මේ විදිහට අරගෙන එන්නේ. අපි නීතිය වැඩසටහනෙන් ඔබට වටිනා කියන විවිධ කරුණු කාරණාවන් පැහැදිලි කරනවා ඉතාමත් පැහැදිලිව. ඉතින් විශේෂයෙන්ම අපි මේ නීතිය වැඩසටහනට ඒ සඳහා සම්බන්ධ කරගන්නේ මේ පිළිබඳ මනා දැනුමක් තියෙන, ඒත් එකම තමයි මේ දේවල් දැනුම තිබ්බට විතරක් මදි ඔබට හරියාකාරව සමීප කරන්නත් ඕනේ. මේ දේවල් තේරෙන විදිහට අපිට කියලා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා හරිම පැහැදිලිව ඒ නීතිමය කරුණු කාරණාවන් අස්සක් මුල්ලක් නැර අපිට පැහැදිලි කරලා දෙන අපේ නීතිඥතුමන් අද දවසෙත් ඉන්නවා. ශේෂාධිකරණ නීතිඥ සංජය රණතුංග අපේ නීතිඥතුමන්. අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. ඉතින් අපි සූදානම් අද දවසේ පෙර වැඩසටහනක අපි කතා කළා දේපල රාජසන්තක කිරීම පිළිබඳව. දේපලක් කොහොමද රාජසන්තක වෙන්නේ? මොන වගේ දේවල් කළොත්ද එහෙම දේපලක් රාජසන්තක කරගන්නට පුළුවන්කම තියෙන්නේ? මෙන්න මේ කාරණාව පිළිබඳව අපි අද දවසේදී පෙර වැඩසටහනේ දිගුවක් ලෙස අද වැඩසටහන සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් නීතිඥතුමනි, දේපලක් රාජසන්තක කිරීමට එරෙහිව කරුණු දැක්වීමේදී දෙපාර්ශ්වයේ කොයි වගේ සාක්ෂිද ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපි මෙම වැඩසටහනේ ආරම්භයේදී පැහැදිලි කරලයි. දැන් දේපලක් රාජසන්තක කරනකොට ඒක රාජසන්තක නොකර සිටින ලෙස කරුණු දැක්වීම කරන්නේ දේපලේ හිමිකාරය. බොහෝ විට අපි දකින්නේ ඒ දේපලේ හිමිකරු පමණයි සාක්ෂි ලබා දෙන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඒ සම්බන්ධයෙන් තවත් සාක්ෂි කැඳවීමට සිද්ධ වෙනවා. අපි හිතමු ඔබට අයිති වාහනයක් තියෙනවා. ඔබේ වාහනේ X කියන රියදුරාට ලබා දෙනවා. හැබැයි වරද කරනකොට වාහනේ රියදුර හැටියට ඉන්න තියෙන්නේ Y. තර Y කියන්නේ ඔබේ රියදුරෙක් නෙවෙයි. ඒබඳු අවස්ථාවකදී ඔබට සිද්ධ වෙන්න පුළුවන් ඔබ අර X කියන රියදුරාව කැඳවලා. මොකද ඔබ උපදෙස් දීලා තියන්නේ ඔහුට. ඔබ බඳවාගෙන තියන්නේ ඔහු. ඔහුව. ඔබ යතුරු දීලා තියන්නේ ඔහුට. ඒතර ඔහුව කැඳවලා ඒ සාක්ෂිය තහවුරු කිරීමේ සාක්ෂියක් හැටියට ඒක ගේන්නට පුළුවන්. සහ සමහර අවස්ථා තියෙනවා මේ වරද සිද්ධ කරනකොට ඒ පිළිබඳව දන්න කියන තවයි හිටියා වෙන්න පුළුවන්. ඒතර ඒ අයව කැඳවත හැකි. නමුත් බොහෝ විට තව සාක්ෂි ආපුවාම ඇති වෙන අවදානමත් එක්ක දේපල ඉල්ලා සිටින පාර්ශ්වයේ ලියාපදිංචි හිමිකරුවාගේ පැත්ත වාහනයක් නම් එහෙම නැත්නම් දේපල හිමිකරු බොහෝ විට ඔහු පමණක් සාක්ෂි දෙන එක කරන්න. ඕකේ ප්‍රායෝගිකව මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔබට හිතෙන්නට පුළුවන් මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් ඇයි අර වාහනේ රියදුරාව ගෙන්නන්න බැරි කියලා. දැන් සත්‍ය ලෙසම ඒ රියදුරා කටයුතු කරලා තියෙන්නේ දේපල හිමියාගේ කැමැත්තෙන් තොරව නම්. බොහෝ විට වී යුත්තේ ඒ රියදුරා ඉන් පසුව රැකියාවෙන් ඉවත් කිරීම. මම කියන්නේ මේ තරම් බරපතල දෙයක් වෙලා වාහනේ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන නඩු කටයුතු වෙනකොට තවදුරටත් ඒ රියදුරා ආයතනයේ සේවකෙක් නම් එතනත් ගැටලුවක් තියෙනවා. එහෙම ඉවත් කරපු රියදුරෙක්ව ගෙනල්ලා පස්සේ සාක්ෂි දෙනකොට පැහැදිලි අවදානමක් තියෙනවානේ. තමන්ව රැකියාවෙන් අස් කරපු හාම්පුතාට පක්ෂව ඌ සාක්ෂි නොදෙන්නට පුළුවන්. තමට ඌ කියන්න පුළුවන් නෑ මට ඔය උපදෙස් දීලා නෑ. දේපලේ අයිතිකාරයම තමයි මට ඉඳන් කිව්වේ මේ මේ විදිහට මේක පාවිච්චි කරන්න කියලා. මටත් ඒකට ගාණක් වැඩිපුර දෙන්නම් කියලා කිව්වයි කියලා කියන්නට පුළුවන්. ඒ නිසා මේ අමතර සාක්ෂි කැඳවීම හරිම අඩුයි. හැබැයි දැන් ඔබේ ප්‍රශ්නේ තියෙනවනේ කොටස් දෙකක් සජිත් මහත්මයා පාර්ශ්වයන් දෙකම මොකද කරන්න කියලා. දැන් මේ කරුණු දැක්වීම කරන්නේ දේපල හිමිකරු. ඊට පස්සේ අවශ්‍ය නම් අපේ රටේ හරි අඩුවෙන් මේක වෙන්නේ මේකේ අනෙත් පාර්ශ්වයට, කියන අපි තුමු පොලිස් නිලධාරීන්ට, එහෙම නැත්නම් මේ වැටලීම කරපු කවර හෝ රාජ්‍ය අධිසුරාබදු නිලධාරීන් වෙන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් අර දේපල හිමිකරු විසින් ගෙනලද කරුණු ඒ සාක්ෂි විදෙහෙලීම පිණිස ඔවුන්ගේ පාර්ශ්වයෙන් සාක්ෂි ගෙන්නන්න. මොකද දැන් සමහර අවස්ථාවලදී අපි දකිනවා ඇතැම් මිනිසුරුවරු නඩුවේ දේපල හිමිකරු කැඳවන්න පෙර දේපල හිමිකරුට වාහනය ලබා දීමක් කලින් කරනවා නම් එතකොටත් අහනවා මේ දේපල හිමිකරු පොලිසියට කට උත්තරයක් දීලා තියෙන්නේ කියලා. මොකද මුල් අවස්ථාවේදී සමහරට ඔහු ඇත්තම කියන්න පුළුවන්. තර මුලින් නොකිව්ව දේවල් කාලයකට පස්සේ නඩු විභාගයට එනකොට ඌ අලුත් දේවල් එකතු කරලා නීතිමය දැනුම ලබාගෙන කරපු වැඩි සංගවණ්ඩ උත්සාහ දරන්න පුළුවන්. ඒතර ඌගේ කට උත්තරයක් තියෙනවා නම් පොලිසිය සතුව. ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් තැන් තියෙනවා. විදෙහිීමේ සාක්ෂියට යම් යම් සීමාවන්ට යටත්. මොකද ඌ චූදිතයෙකුත් නෙවෙයි. ඌ මේ ඉදිරිපත් කරන්නේ වැරදිකාරයෙක් හැටියට, සැකකාරයෙක් හැටියට නෙවෙයි. ඌ දේපලක් දරපු තැන. පොලිසියට පුළුවන් ඒ සම්බන්ධයෙන් තව දේවල් කියන්න. මොකද සාක්ෂි කැඳවන්න සමහරට ඔහු කියනවා වෙන්න පුළුවන් මම දුරකථනමතුම් දුන්නා මේකට බලපත්‍ර තිබ්බා අර විදිහටයි උනේ මේ විදිහටයි උනේ කියලා. උතර ඒවැ යම් දෝෂයන් තියෙනවා නම්
ඔහුගේ ස්ථාවරයට අභියෝග කරන්න අනික් පාර්ශවයට සාක්ෂි කැඳවන්නට පුළුවන්. ලංකාවේ 99.9%ම එහෙම කැඳවෙන්නේ නැන්නේ. සමහරට මේ පැමිණිලි පාර්ශවයත් හිතනවත් දන්නේ නැහැ. අර අපි කලින් වැඩසටහනේ කතා කරා වගේ එක්කෙනෙක්ගේ වරදකට තව එක්කෙනෙක්ගේ දීපල රාජසන්තකනක වැරදි කියලා හිතනවත් දන්නේ නැහැ. නමුත් එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔවුන්ට පුළුවන්කම තියෙනවා මේ විදිහේ සාක්ෂි කැඳවීමක් කරන්න. පොදුවේ මම ඒ කිව්ව කාරණේ තහවුරු කරන්න බැලුවේ මේ දීපල රාජසන්ත ක්‍රීම ගැන ලංකාවේ අධිකරණවරුනුත් යම් තාක් දුරකට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අවස්ථා තියෙනවා. මොකද ඔකේ ප්‍රායෝගිකව දන්න දේකුත් තියෙනවා. දැන් අපි රාජසන්ත කරා කියන්නේ ඔය වාහනේ ගෙනලා අධිකරණ පරිශ්‍රයේ කොයි හරි තැනක හඳවන. මෙන්න කවුරුත් ඕක පාවිච්චි කරන්නේ නැහැ. ඕක දිරා යෑමක් වෙන්නේ. කාලයකට පස්සේ ඕක එන්දේසියකට නිකුත් කරනවා. එන්දේසියේදී කවුරුරේ ඕක පර්ණයකට වලට හරි ඒ වටිනාකමට හරි ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒක රටේ ඉදිරි ක්‍රියාවලියට සංවර්ධන කටයුතු වලට එහෙම තවදුරටත් මේ දීපල යොදාගෙන ඉන්නේ. හැබැයි ඒකෙන් මම වක්‍රාකාරයෙන් කියන්නේ මේ වැරදි වලට යොදාගත්ත දීපල රාජසන්තක කරන්න එපා මිනිස්සුන්ටම දෙන්න කියලා. නමුත් යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමක් දක්නට ලැබෙනවා. හොඳයි. මගේ ඊළඟ ප්‍රශ්නයත් ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද හේතුව යම් කිසි වෙලාවකදී මිනිසෙක් ගෙයක් හදාගන්න වැලි ටිකක් අරගෙන යනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පස් ටිකක් මේ අරගෙන යන අවස්ථාවක් වෙන්නට පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවකදී යම්කිසි සුළු නීති විරෝධී කටයුත්තක් වෙන්නට පුළුවන්. නමුත් වැරද්ද සමහරක් වෙලාවට වැරද්ද වෙන්න පුළුවන්. නමුත් මේ සුළු නීති විරෝධී වැඩ කටයුතු වලදී දීපලක් රාජසන්තක කිරීම කරනවයි කියන්නේ නිකන් යම්කිසි විදිහකට බැලුවොත් නිකන් අසාධාරණ වැඩක් වගේ පේන්නේ නැද්ද ඔබට? අද ඔබ අහන ප්‍රශ්නේ යම් නෛතික පදනමක් තියෙනවා. අපි දන්නවා සමානුපාතිකභාවයේ න්‍යාය කියලා එකක් තියෙනවා. දැන් අපි සමහර දැව ප්‍රවාහන නඩුවල ගත්තාම ඒ දැව ප්‍රවාහන නඩුවල මේ දැව වාර්තාවක් කියලා එකක් ඉදිරිපත් වෙනවා. ඒතර දැව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන වාර්තාව සමහරට තියෙන දැවවල වටිනාකම රුපියල් 6000යි. රුපියල් 8000යි. ඒ ගණනය කරන විදිහක් තියෙනවා, තක්සේරු කරන. ඒ විදිහ අනුව ඉදිරිපත් වෙනවා. හැබැයි ඒක ප්‍රවාහණය කරපු වාහනය 140,000, 150,000, 160,000 මේ කාලෙන් ඊටත් වඩා වැඩි මුදලක්. ඒතර එවන්නක් වෙනුවෙන් එහෙම රාජසන්තක කිරීම සාධාරණද කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසා සමහර පනත්වලින් උදාහරණකට සුරාබදු පනතේ දඩයක් ගෙවලා විමසීමකට නොගිහිල්ලා දඩයක් ගෙවලා දීපල් ලබා ගැනීමට ප්‍රතිපාදන තියෙනවා. ඒ පිළිබඳව යම් යම් ලිහිල් තැන් තියෙනවා. අනෙක් අතට දැන් ඔය විදිහට අත්තරංගුවට ගැනීමේදී ගත්තයින් පස්සේ දීපල හිමිකරුට පුළුවන් නඩුව ඉවර වෙන්න කලින් අපි කලින් වැඩසටහනදි කතා කරා වැරදිකාරය වුණාම හෝ වැරදිකාරය කරපුවාම තමයි දීපල පිළිබඳ විමසීම ආරම්භ වෙන්නේ කියලා. නමුත් ඒකට කාලයක් යනවනේ. දැන් නිවැරදිකාරය කියලා නඩු විභාගයට ගියෝති. විශේෂයෙන් හෙරොයින් නීතිරෝධී මත්පැන් වගේ දෙයක් නම් විශේෂඥ මතයකින් එන්න ඕනේ මේ ද්‍රව්‍ය හෙරොයින්මයි මේ නීතිරෝධී මත්පැන්මයි කියලා. ඒතර ඒක එන්නම යනවා අවුරුද්දක දෙක කාලයක්. එතකොට ඒ කාලයේ පුරාවට වාහනේ පාවිච්චි කරන්න එපා කියලා දෙයක් නැහැ. ඒසා දීපල හිමිකරුට පුළුවන් අධිකරණයට ඉදිරිපත් වෙලා අදාළ ලේඛන ඉදිරිපත් කළා. මේක වාහනයක් නම් වාහනේ ලියාපදිංචි සහතිකය. වෙනත් යන්ත්‍රයක් නම් යන්ත්‍රයට දාලා මිලට ගත්ත කුවිතාංශي තියනවා වෙන්නට පුළුවන්. කුඩා මට්ටමේ වටිනාකමක් තියෙන දේවල් නම් සාමාන්‍යයෙන් ඔය පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට යටත් වෙන ඔක්සිජන් ටැංකි, එතන ගියපුවාම අතර ඔය කම්ප්‍රෙසර් යන්ත්‍ර වගේ වට සමහර විටක බිල් නැති වෙන්න පුළුවන්. ඒ කරුණු දැක්වීම කරලා తాවකාලිකව මුදා ගැනීමක් දීපල හිමිකරුට කරන්න පුළුවන්. ඔහුට ඒවයි වෙනස් කිරීම විකිණීම් වගේ දේවල් කරන්න බෑ. නමුත් ඔහුට తాවකාලිකව බැඳුම් කරයන් මත ලබා ගැනීමේ අවස්ථාව දීලා තියෙන්නේ ඒ හේතුව මත. ඒක තමයි තත්ත්වය. හොඳයි. ඉතින් අපි මේ සියලු කරුණු කාරණා පිළිබඳව ඔබට පැහැදිලි කරමින් මේ මාතෘකාවට අදාළව කාරණා ඔබට කියන්නට හේතුව තමයි මේ සම්බන්ධයෙන් සමහරක් විටක මේ ගැටලුවට ඔබ මුහුණ දීපු කෙනෙක් වෙන්නට පුළුවන්. එතකොට අර අපේ නීතිඥතුමන් කිව්වා වගේ සමහරක් විටක මේ අපි ඒ වැඩ කටයුත්තට අපි නොදැනුවත්ව හරි යොමු කරන අපේ වාහනේ මේක නිසා කෙනෙක් හම්බ කරගෙන කන වාහනේ වෙන්න පුළුවන්. එතකොට සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන නීති රීති පද්ධතිය පිළිබඳවත් ඔන්න අපි පැහැදිලි කරා. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් සඳහා යොමු වෙන්නට. ඉන් අනතුරුව තවත් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දෙන්නට සූදානම් ඉන්නවා. රැඳෙන්න නීති වැඩසටහන සමගින් අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් නීතිය වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සංජය රණතුංග නීතිඥතුමන් අපිත් එක්ක ඉන්නවා. දීපලක් රාජසන්තක කිරීම පිළිබඳව අපි කරුණු පැහැදිලි කරමින් හිටියේ. අපි ඊළඟට ඔබට පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන්නේ මේ දීපලක් අධිකරණයෙන් මුදාහැරියට පස්සේ අපි මේක යම්කිසි ප්‍රශ්නයක් වෙලා මේක අධිකරණයෙන් මුදාහැරියට පස්සේ අපි
ඊට පස්ස කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොනවද අපි ඒ පසු ආරක්ෂණ ක්‍රමවේදයන් විදිහට හඳුන්වන්නේ? මෙන්න මේ කාරණාවත් අපි පැහැදිලි කරමු නේද කියලා. ඇත්තටම සජිත් මහත්මයා, ඕකනම් නීති පොතේ තියෙන එකක් නෙවෙයි. නමුත් අපි මිනිස්සුන්ට ඒ ලෙස උපදෙස් දෙනවා. ඇයි? එකක් තමයි දැන් දීපල පාවිච්චි කරේ යම් පුද්ගලයෙක් නම් යම් පාර්ශවයක් නම් නැවත ඒ පාර්ශවයට දීපල දෙන්න එපා කියන එක. එතකොට මොකද නැවතත් ප්‍රශ්නයක් වෙලා අත්තරංගුවට ගත්තොත් දෙවෙනි වතාවෙදී ඔය කතාව කියන්න බැරනවනේ. මොකද මීට පෙරත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් මේක වාහනයක් වගේ නම් අපි ඇතැම් විට කියනවා පුළුවන් නම් මේ වාහනේ දීපල අයිතිය වෙන කෙනෙකුට පවරන්න. මොකද ඔහුම දීපල අයිතිය තියෙනකොට අපි හිතමුකෝ මේක මේ ත්‍රිරෝද රථයක් කියලා. සමහරට මේ ත්‍රිරෝද රථයේ හිමිකරුට ධාවනය කරන්න බෑ. ඌ කරන්නේ රියදුරා මාරු කළා වෙන රියදුරෙකුට දෙනවා. හැබැයි ඒ රියදුරත් අර ත්‍රිරෝද රථ ගාලෙම තමයි නවත්තන්නේ. සමහරට පෙර රියදුරත් වෙන ත්‍රිරෝද රථයක් එළවන ගමන් ඌ එතරම් ඉන්න පුළුවන්. සමහරට මේ හිමිකරු නොදෙන ඌන් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය මත මේ වාහනේ නැවතර පෙර රියදුර අරන් යනවා වෙන්න පුළුවන්. මම එහෙම අත්දැකීම් ලැබලා තිනවා මගේ සේවදායකින් කරා. ඒතර දෙවෙනි වතාවටත් ඔහු ගියතින් වරදක් වුණා. ඊට පස්සේ ගිහිල්ලා කියන්න බෑනේ මේ මං කලින් එක්කනට දුන්නේ නෑ කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. ඊයේ තැනත් තව රැකියාවෙන් අස් කරලා නෑ. ඉතින් ඒ නිසා එතකොට නැවත Tamante ප්‍රශ්නේ නේක වළක්ව ගන්න සමහරට තැනත් තන්ට උපදෙස් දෙනවා මේ වාහනේ දීපල අයිතිය හැකිනම් තමන්ගේ පවුලෙන් වෙන කෙනෙකුට මාරු කරන්න කියලා. තවත් අවස්ථාවලදී ඔවුන්ම ස්වේච්ඡාවෙන් මේක මාරු කරන අවස්ථා තියෙනවා. ඉතින් මොකක් වුණත් දීපල ඒක නැවත වරදක් වෙන එක වළක්වා ගන්න පෙර නොවිරු ක්‍රියාමාර්ග ටිකක් ගන්න ඕනේ. අවාසනාවකට සමහර වාහන තියෙනවා, සමහර දේපල තියෙනවා. එක නඩුවකින් මුදා හැරලා සතියක් දෙකක් යනකොට ආය අත්තරංගුවට ගන්න. ඒක වළක්ව ගන්න ක්‍රියාමාර්ග ගන්නම් වෙනවා. හොඳයි, පැහැදිලි අපිට. ඒත් එකම නීතිඥතුමනේ මේ විවුර්ත ලේඛන අපි අර ඕපන් පේපර්ස් කියලා කියනවා. මේ වාහනයක් අත්තරංගුවට පත් වුණොත්, මෙහෙම තියෙන වාහනයක් අත්තරංගුවට පත් වුණොත් කාටද වාහනය මුදා හරින්නේ? මෙන්න මේ කාරණාවත් එක්ක මේ වාහනය සම්බන්ධයෙන් සාක්ෂි දෙන්න ඕනද කියලා ප්‍රශ්නයක් අහුවොත් එහෙනම් මොකද්ද දෙන්න තියෙන පිළිතුර? සාක්ෂි කොහොමද දෙන්න ඕනේ? සාක්ෂි දෙන්නේ කවුද කියන ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් වාහනයක් නම් වාහනේ ලියාපදිංචි හිමිකරුවට නම් සඳහන් වෙන්නේ කවුද? ඔහුට තමයි අධිකරණයෙන් ඒ తాවකාලිකව මුදා ගන්න පුළුවන් වෙන්නේ. ඔහුට තමයි සාක්ෂි දෙන්නත් වෙන්නේ. ඒ නිසාම තමයි අපි කියන්නේ මේ විවෘත ලේඛන ඕපන් පේපර්ස් තියාන වාහන මාරු කරගන්න එපා කියලා. දැන් ප්‍රායෝගික තත්ත්වයන් තියෙනවා. උදාහරණයකට හිතන්න සමහර වෙලාවල් වලදී වාහනේ අත්තරංගුවට ගන්නේ ගාල්ල පොලිසිය. උතර ගාල්ල අධිකරණයේ නඩුව තියෙනවා. රියදුරත් ඒ ප්‍රදේශය. හැබැයි වාහනේ පොත බලපුවාම මේකේ අවසාන වශයෙන් නම සඳහන් වන්නේ පොළොන්නරුවේ පුද්ගලයා. ඒතර පොළොන්නරුවේ පුද්ගලයාට සිද්ධ වෙනවා ආපහු ඇවිල්ලා අධිකරණයට කරුණු කියලා වාහනේ අරන් යන්න. දැන් මේ ප්‍රායෝගිකව ඔහු වාහනේ වෙන කෙනෙකුට විකුණලා ඔහු ගත්තට සමහරට ඔහු වාහනේ ආපහු දෙන්නේ වෙන පුද්ගලෙකුට. එයා ගාල්ල වෙන්න පුළුවන්. හැබැයි ඒතරේ ඒතනතර වකීමක් නැහැ නේ. බැඳුම් කරේ තියෙන පොළොන්නරුවේ පුද්ගලයා නමට. අර ගාල්ලේ පුද්ගලයා නැවත මේකෙන් වරදක් කරොත් හෝ නැත්තම් මේක වැරදි විදිහට පාවිච්චි කරලා අධිකරණ ඉදිරිපත් කරේ නැත්තම් පොළොන්නරුවේ පුද්ගලයාට ප්‍රශ්නයක් වෙනවා. විතරක් නෙවෙයි, නඩුවේ සාක්ෂි දෙන්න ගියාම මහා නොගැලපෙන හිස්තැනක් ඇති වෙනවා. ඇයි? රියදුරා ගාල්ලේ වාහනේ ලියාපදිංචි හිමිකරුව පොළොන්නරුවේ. ඌට කියන්න සිද්ධ වෙනවා මම පොළොන්නරුවේ හිටියට මේ වාහනේ ගාල්ලේ දිව්වා. දැන් මේක හරි විකෘති තත්ත්වයක්නේ. ඇයි මෙහෙම වෙන්නේ? විවෘත ලේඛන මත වාහනේ ඊළඟ අයිතිකාරයා සියල්ල නිහඬව හතරවෙනි පස්වෙනි පාර්ශ්වයන්ට යන්න ගියපුවා. මේකින්ද විවෘත ලේඛන මත මේ වගේ වාහන දෙනකොට දැනගන්න ඕනේ ප්‍රශ්න ගොඩක්. ඉතින් අපි සමහරක් අවස්ථාවන් වලදී මේ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙනවා. එතකොට අපි මොනවද කරන්න ඕනේ? ඒ දේවල් වලට විසඳුම අද නීතියෙන් අපි කතා කරන්නේ. නීතිඥතුමනි, අපි සමහරක් වෙලාවට මේ දන්න හඳුනන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත අනේ මට හදිස්සියට වාහනේ පොඩ්ඩක් දෙන්නකෝ කියලා වාහනයක් අපි අරගෙන යනවා. එතකොට අරගෙන ගියාට පස්සේ අපි මේක ඔය කියන උපදෙස් ටික අපිට දෙන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මේ හදිස්සියකට කියලානේ වාහනයක් මේ අරගෙන යන්නේ. එතකොට මේ වගේ තත්වයකට මූණ දුන්නොත් එහෙම, මේ වගේ තත්වයක් උද්ගත වුණොත් එහෙම මොකද කරන්න ඕනේ? ප්‍රශ්නේ හොඳයි. නීතිය නම් වෙනසක් නැහැ. ඒ නිසා අධිකරණයේදී සලකා බලනකොට සාක්ෂි දෙනකොට අර ක්‍රියාමාර්ග අනුගමනය කරාද කියලා බලන්න වෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඔබේ ප්‍රශ්නය අතිශය සාධාරණයි. ඇයි? මටත් එක්තරා අවස්ථාවකදී මගේ සේවදායකය කිව්ව කාරණේ තමයි මගේ අල්ලපු ගෙදර පුද්ගලයාට තමයි මම වාහනේ දුන්නේ. ඒත නැත්තා ඔහුගේ කාර් රථේ මට දීලා තිනවා ගමන් බිමන් යන්න. මම ඔහුගේ වෑන් රථේ මම පාවිච්චි කරලා තිනවා. ඔහු කවදාකවත් මට එපා කියලා නැහැ. හදිස්සි අවශ්‍යතාවයකට ඔහු මගේ යතුරුපැදිල්ල ඔහු ගාව තියෙන යතුරුපැදි නැති හින්දා මට ප්‍රායෝගිකව කියන්න බෑ මේ නීතිරෝධී වැඩ කරන්න එපා, විනය නග්ග ගන්න එපා. එහෙම කිව්වොත් ඔහු මාත් එක්ක තරහ වෙනවා. මම මේ මනුස්සයාට දවස් 20ක් 30ක් වාහනේ දීලා තියෙනවා. මම එක දවසට බයික් එක කිල්ලුවාම ඒ මනුස්සයා මට කොන්දේසි දාගෙන ආවයි කියලා. ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ.
එතකොට නමුත් නඩු කටයුත්තකට ගිහිල්ලා වාහන විමසීමකට ගියපුවාම මේ උපදෙස් දීම ඒ බඳු අවස්ථාවල අවශ්‍ය නැහැ කියන එක ඒ බඳු අවදානම් තීරණයක් ගන්න සමහරට නීතිඥවරයෙක් අකමැති. ඒ නිසා සාම්ප්‍රදායික සාක්ෂියක් තමයි දෙන්නේ. මොකද එහෙම අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා වාහනය මොකද නීතිය වෙනම මේ සම්බන්ධයෙන් දක්වලා නැහැ. ඇතැම් අවස්ථාවල අධිකරණ ඉතාම නිර්මාණශීලී විදියට කරුණු දක්වලා තියෙනවා. එක්තරා උපරිම අධිකරණ තීන්දුවක් තියෙනවා. විනිසුරුවරයාම පැහැදිලි කිරීම තියෙනවා තීන්දුවේදී. මම අධිකරණයේ විනිසුරු අසුන්ට ආවෙන් පස්සේ මගේ රියදුරා වාහනේ මොනවද කරන්න කියන එක මට පේන්නේ නැහැ. තර්කය ඉතාම නිවැරදි. නමුත් මේ නිර්මාණශීලීභාවයේ යම් සීමාවක් තියෙනවනේ. මේ අවධානම ගන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍යයෙන් වාහන විමසීමකට ගියපුවාම මේ උපදෙස් දීම් කරලා තියෙන්න ඕනේ කියන බව තමයි අපි සේවාදායකින්ට කියන්නේ. ප්‍රායෝගිකව මෙතන ගැටලුවක් තියෙනවා. ඒ කතාවත් හොඳයි. ඉතින් උදාහරණ සහිතව අපිට මේ තොරතුරු පැහැදිලි වෙනවා. ඒත් එක්කම අපි නීතිඥතුමනි මේ බැඳුම් කරයක් මත අපිට දැන් ඔබතුමා කිව්වා මේ සාකච්ඡාවේදී වාහනේ අපිට తాවකාලිකව ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන් කියලා. එතකොට බැඳුම් කරයක් තියන්නට වෙනවා. එතකොට මේ බැඳුම් කරයක් මත తాවකාලිකව ගත්ත මේ දේපල තවත් කෙනෙකුට අපිට ඊට පස්සේ දෙන්නට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේකට දෙන්න තියෙන පිළිතුර. බැඳුම් කරවල යටින් සඳහන් වෙනවා මේක අන්සතු කිරීම විකිණීම වෙනස් කිරීම තහනම් කියලා විකුණන්න නම් බෑ. හැබැයි දැන් යම් කිසි දේපලක් මම අර කලින් කිව්ව වගේ කැණීම් කටයුතු වලට යොදාගන්න යම් යම් යන්ත්‍ර වෙන්න පුළුවන්. ඉබදු යන්ත්‍ර ස්වභාවයෙන්ම තවත් යාට කුලියට දෙන්න තමයි තියන්නේ. දැන් කිමිදීමේ උපකරණයක් නම් ඒක ලබාගත් පුද්ගලයාට යම් පුද්ගලෙක් ආපුවම නෑ නෑ මම ඕක අරන් ගිහලා කිමිදලා වැඩේ කරලා දෙන්නම් කියන්න බෑනේ. තව කෙනෙකුට දෙන්න වෙනවා. ප්‍රායෝගික නෑ. ඒතර දෙන්න වෙනවා. එතකොට බැඳුම් කරයක් අස්සම් කරන්නේ හැබැයි අධිකරණයේ නැවත මේක ගේන්න කිව්වොත්. සමහරට මොකද විභාගයේ අවිමසීම අවසානයේදී අධිකරණය මේක රාජසන්තක කරන්න තීරණය කරා වෙන්න පුළුවන්. ඒතර ඔහු බැඳිලා ඉන්නවා. මේ දේපල නැවත ගේන්න. ඒතර ඔහුට කියන්න බෑ මම මේක වෙන කෙනෙකුට දීලා දැන් මේක කැඩිලා විනාශ වෙලා මට ගේන්න බෑ කියලා. සමහර තැන නැත්තම් උපක්‍රමිකව කරන වැඩක් තියෙනවා. වාහන වගේ දේවල් රාජසන්තක වුණාම කාපට් ටික අරගෙන බැටරිය ගලවගෙන මේකේ ගන්න තියෙන ඔක්කොම දේවල් අරගෙන ගෙනත් දෙන්න හදන එක දැන් එහෙම කරන්න බෑ. ඒක නීතියට පටහැනි. මේක අලුත් වැඩිය කරන්න බෑද? අලුත් වැඩිය කරන්න පුළුවන්. මොකද ඇත්තටම දැන් වර්ණය වෙනස් කරනවා වගේ දේවල් කරන්න බෑ. නමුත් අලුත් වැඩිය නොකර වාහනයක් පාවිච්චි කරන්න බෑ. తాවකාලිකව ගන්න එකේ මරමුණ මේ වාහනේ තවදුරටත් තමන්ගේ ආර්ථික කටයුතු වලට යොදව ගන්න එක. ඒකේ වරදක් නෑ. නමුත් මේ බැඳුම් කරේ ප්‍රකාරව අධිකරණයේ ඕනී කිව්ව දවසක ඉදිරිපත් කරන්න ඕනේ. මේකේ සම්පූර්ණ වෙනස්කම් කරන්න බෑ. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඉතින් අද අපි නීතිය වැඩසටහනෙන් මේ කතා බහ කරපු දේවල් දැන් අපි දේපලක් රාජසන්තක කිරීම කියන කාරණාව යටතේ පසුගිය වැඩසටහනේ දිගුවක් ලෙස මේ වැඩසටහන කළේ. ඉතින් මේ කරුණු කාරණා සියල්ලක්ම අපි ඔබට එකින් එක පැහැදිලි කරන්න හේතුව තමයි මේ දේවල් පිළිබඳව ඔබ හරියාකාරව දැනගෙන හිටියේ නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට නීතිඥතුමනේ තව කාල වේලාව තිබෙන නිසා මම ඒකට පුංචි දෙයක් එකතු කරන්න මම කිව යුතුම දෙයක් තියෙනවා. දැන් සමහර තැනකදී මේ දේපල කියලා කියන්නේ වාහන යන්ත්‍ර පමණක් නෙවෙයි. අපි හිතමු දැව ප්‍රවාහනයක් කියලා. ඒතර දැව ප්‍රවාහනයක දැව සම්බන්ධයෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි හිතමු මොරටුව ප්‍රදේශයේ ඉන්න ලී සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයෙක් ඔහු දැව ගෙන්නන්න ඔහුගේ කාර්යභාරය හරියට කරලා බලපත්‍ර ලබා ගැනීමටත් ඔහු සමාවට මැදිහත් වෙලා. හැබැයි රියදුරා හෝ සහායකයා වැරදි විදිහට තව දැව කීපයක් ගේන්න කියලා මේ ප්‍රශ්නේ ඇති උනායි කියලා. ඒතර ඔහුට පුළුවන් ඉදිරිපත් වෙන්න අධිකරණයට ඉදිරිපත් වෙලා දැව සම්බන්ධිනුත් తాවකාලිකව මුදා ගන්න නියෝගයක් ගන්න. දැන් පනතේ නම් ඒ සම්බන්ධයෙන් තියෙන්නේ සමාන මුදල් වටිනාකමක් කියන වචනය තමයි. මොකද දැන් ප්‍රායෝගිකයිනේ දැව අරගෙන ගිහිල්ලා නඩුවේ විභාග ඉවරනකන් ඒ දැව තියාගෙන ඉන්නව නැතිනම් ගත්ත එකේ වැඩක් නැහැ. ඒ දැව ගන්න පාවිච්චි කරන්න තමයි. එතකොට දැව විතරක් නෙවෙයි මෙබඳු දේවල් වලට යටත් වෙන ප්‍රවාහනයේදී ප්‍රවාහනය කරලද භාණ්ඩ සම්බන්ධයෙන් භාණ්ඩ හිමිකරුට පුළුවන් ඇවිල්ලා මේ ආකාරයේ ඉල්ලීමක් කරන්න කරලා අරගන්න පුළුවන්. හැබැයි අර මම කිව්ව ස්වභාවයෙන්ම නීතිරෝධී වෙන දේවල් සම්බන්ධයෙන් නෙවෙයි. ඒ කියන්නේ හෙරොයින් සම්බන්ධයෙන් නෙවෙයි, අයිස් සම්බන්ධයෙන් නෙවෙයි. එහෙම දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඒක පැහැදිලි. එතකොට ඒ සම්බන්ධ පනතෙන් පනතට බලපාන වෙනස්සත්වයන් තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නට වෙන්නේ. හොඳයි, ඉතමත් පැහැදිලි. ඉතින් අපි මේ දේවල් සම්බන්ධයෙන් ඔබට පැහැදිලි කරන්න නීතිය කියන දේ ඇත්තටම අපිට අපේ අධ්‍යාපනික විෂය නිර්දේශය තුළ ඇතුළත් නොවුනත් මම මේ වැඩසටහනේදී හැමදාම කියන දෙයක් තියෙනවා. මේ පිළිබඳව කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියා දක්වාම මේ දේවල් පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබා ගන්නවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒකට හේතුව තමයි අපි නීතිය හැම වෙලාවකදීම දැනගන්නට ඕනේ. එහෙම රටක් ඉදිරියට යන්නේ රටේ තියෙන නීති පද්ධතියත් එක්ක. එතකොට එහෙම ඉදිරියට යද්දී නීතිය කියන දේ අතිශයින් අපිට වැදගත් වෙනවා. අද දවසේදීත් මේ වැදගත් කරුණු කාරණා පිළිබඳව ඉතාමත් හොඳින් උදාහරණ සහිතව අපිට පැහැදිලි කරලා දීම පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සංජය රණතුංග අපේ නීතිඥ තුමන්ට අපේ ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ආයුබෝවන් කියලා වැඩසටහනෙන් සපදෙනවා. ආයුබෝවන් බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. ආයුබෝවන්.
හොඳයි. එහෙමනම් අපි නීතිය වැඩසටහන අදට නිමාවට පත් කරනවා. යලිත් නීතිය වැඩසටහනකින් හමුවන බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක්.